මාතෘකාව ලියාගන්නකො තම වර්ගයා බෝ කරන ශාක පත්ව. තම වර්ගයා බෝ කරනවා කියලා කියන්නේ කොළවලින් අලුත් ග්‍රස් හැදෙනවා. මොනවේ දන්නේ? අක්කපාන අක්කපාන ආයේ බිගෝනියා. ආ බිගෝනියා ආයේ මොනවද? එච්චරයිද? අක්කපාන බිගෝනියා ආයේ දෙක ලියා ගන්නකෝ. අක්කපාන බිගෝනියා කොළව පැලේ. අක්කපාන කොළවලින් පැලේනවා දැකලා තියෙනවා අපි පොත් ආසි දාලා පැල කරන්න. අක්කපාන හරි බිගෝනියා හරි තව කියනවද? ඔබල දැකලා තියෙනවද නිල් මානෙල්? නිල් මානෙල් බෝඩ් එක පේනවද නිම්සර? පේනවා ටීචර්. එතන මම අඳින්නේ මේ නිල් මානෙල් කොළයක්. වතුරේ තියෙන නිල් මානෙල් දන්නවද? නිල් මානෙල් මේ වතුරේ තියෙන නිර්මාණයේ කොළයක් මම මේ ඇන්දේ. දැන් මේ නිර්මාණය ගත්තහම මේ ගා මේ කොළේ පරණ වෙනකොට කොළේ මෝරනකොට මෙන්න මෙතනින් මෙතනින් කියන්නේ අර නැට්ට සම්බන්ධ වෙන තැනින් මෙන්න මෙතනින් එනවා චූටි පැල. කොහොම ඇවිල්ලා පොඩි පැලයක් හැදිලා ඔන්නෝම කොළයක් දා කොළයක් දාල මෙහෙම මුල් ටිකක් තියෙනවා. නොම හැදෙනවා. ඊට පස්සේ දැන් ලොකු කොළේ නිකන් දිරලා වගේ කුණු වෙලා වගේ වතුරට යනකොට මේ පැලේ අලුත් පැලයක් විදිහට වර්ධනය වෙනවා. එතකොට හැබැයි මේකේ පැල ගොඩක් එන්නේ නැහැ. පැලයක් දෙකක් වගේ තමයි එන්නේ. අක්කපාන නම් කොහමද? කොළේ වටෙන්ම පැල දානවනේ නේ අක්කපාන. අක්කපාන කොළේකින් පැල 20ක් 30ක් විතර එනවා. නිර්මාණයෙන් වල නම් පැලයයි දෙකයි එන්නේ. එතකොට ඒ නිසා තුන ලියාගන්න නිර්මාණෙල්. නිර්මාණෙ. චූටි රූපයක් අඳගන්න මේක. එතකොට පත්‍රය. මේක එතකොට නව ශාකයි. ඒ විදිහට නිර්මාණෙල් වලින් එන. ඉෂාන් අච්චුපත ළඟ තියනවද? හන්සලී අච්චුපත තියනවද ළඟ? ඇහෙන් නැද්ද මං කියන ඒවා? ඇහෙනවා ටීචර්. නිම්සන්ට විතරද ඇහෙන්නේ? ඉෂාන්ට ඇහෙන් නැද්ද? ඇහෙනවාඩි. අච්චුපතේ බලන්නක පිටු අංක 30. 30 බලලා තවත් ගස් ජාතියක් තියෙනවා කොළවලින් පැලෙන. ඒකේ දාලා තියෙනවා අක්කපාන බිගෝනියා. තව මොකද ජාතියක් දාලා තියෙන නිර්මාණය? මමනේ කිව්වේ පොතේ නෑ නිර්මාණයලුත්. පෙපරෝමියා. පෙපරෝමියා දැකලා තියෙනවද රස් ජාතිය? දිදුමිනි පෙපරෝමියා දැකලා තියෙනවද? පෙපරෝමියා පොතේ රූපයක් දාලා තියෙන්නේ. සෙනෝෂි දැකලා තියෙනවද පෙපරෝමියා?
සනුෂි පෙපරෝමියා දැකලා නැහැ. යමින් දැකලා තියෙනවා පෙපරෝමියා ඔය පොතේ තියෙන ගස් జాති දැකලා තියෙනවද කොහේ හරි තියෙනවද? බලමුකෝ පෙපරෝමියා පැලයක් බලන්න. එතකොට දැන් ඒක හරි. දැන් ශාක පත්‍ර ඉවරයි. දැන් ඊළඟට අද කතා කරන්න යන්නේ ශාක කඳ අන්නද. ඒ නිසා මාතෘකාව ලියාගන්න ශාක කඳ කිය. ශාක කඳ. ශාක කඳේ ප්‍රධානම වැඩේ මොකද්ද? ශාක කඳේ ප්‍රධානම කාර්යය ප්‍රධාන කාර්යයන් නම් ඉතින් කීපයක්ම තියෙනවා. දැන් මේක ගත්තාම ශාක කඳේ කියන්න බලන්න කාර්යයන් ටික. ශාක කඳේ මොනවද මේ කඳ දිගේම තියෙන්නේ? ආහාර හා ජල පරිවහනය. ආහාර හා ජල පරිවහනය. පොළවෙන් උරා ගන්න වතුර කඳ දිගේ තමයි අනිත් කොටස් වලට යන්නේ. ඒ නිසා ජලය පරිවහනය කරන්නේ කඳ දිගේ තමයි ජලය පරිවහනය කරන්නේ. ආයේ ශාකයට සන්ධාරණය සපයමු. සන්ධාරණය. සන්ධාරණය කියලා කියන්නේ ගහට හයිය ගතියක් දෙනවා. කඳ තමයි හයිය. පොළ එහෙම හයිය නෑනේ. එච්චර මල් හයියක් නෑ. එතකොට ගහට සන්ධාරණය සපයනවා කියලා කියන්නේ ගහ කෙලින් තියාගන්න හයිය ගතිය දෙන්නේ කඳේ. තව ආහාර නිපද වෙන්නේ කොහෙද? ගහේ. කෑම හදන්නේ කොහෙද? ගහේ. ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ කොහෙද? ගහේ. කොහෙද ආහාර නිපද වෙන්නේ? ගස් වල වැඩි වශයෙන්ම ආහාර නිපද වෙන්නේ ශාක පත්‍ර වල. එතකොට ශාක පත්‍ර වල නිපද වෙන ආහාර මුලට කෑමේ. එතකොට ශාක පත්‍ර වල නිපද වෙන ආහාර දිල්මි මුල් කරා යන්නේ කඳ හරහා. පොළවෙන් උරා ගන්න වතුර ශාකේ අනිත් කොටස් වලට යන්නේ කඳ හරහා. එතකොට තව මොනවද කාර්යය? සන්ධාරණය සපයනවා කිව්වා, ජලය පරිවහනය කරනවා කිව්වා, ආහාර පරිවහනය කරනවා, මල් පල දරා සිටීම. මේ ශාකය සැලකුවාම පොළ තියෙන්නේ කඳේ, ගෙඩි තියෙන්නේ කඳේ, මල් තියෙන්නේ කඳේ, ඔක්කොම යාති තියෙන්නේ කඳේ තමයි මේවා තියෙන්නේ. ඒ නිසා පොළ දරා සිටින්නේ, මල් දරා සිටින්නේ, පල දරා සිටින්නේ කඳ මගින් තමයි ඒ කාර්යයන් ටික ඉෂ්ට කරන්නේ. එතකොට දැන් ලිව්වා මාතෘකා ශාක කඳ කියලා. අපි ලියනවා තව චූටි අනුමාතෘකාවක්. ශාක කඳෙහි ප්‍රධාන කාර්ය. ශාක කඳෙහි ප්‍රධාන කාර්ය. එක දාලා ලියාගමු. දැන් හතරක් කිව්වා අපි. හතරක් කිව්වා. එක එක ශාකයට සන්ධාරණය සැපයීම.
ශාකයට සන්ධාරණය සැපේම. සන්ධාරණය කියන්නේ හයිය ගතිය. කඳ තමයි ගස්වල හයිය. එනිසා ලියන්නේ ශාකයට සන්ධාරණය. අකුරු බලන සන්ධාරණය කියන්නේ මම මෙන්න මෙතන ලියනවා සන්ධාරණය. අකුරු බලලා ලියන්න ශාකයට මා ප්‍රාණ දායන් මුල් දන්නේ නයන් ශාකයට සන්ධාරණය සැපයීම. එතකොට දෙක පොළොවෙන් උරා ගන්නා ජලය හරිද කවිෂ ඇහෙනවද? පොළොවෙන් උරා ගන්නා ජලය ශාකේ පුරා පරිවහණය කිරීම. ශාකේ පුරා පරිවහණය කිරීම. එතකොට ජලය පරිවහණය කරන බටර් ලයින් එකක් තියෙනවා ගහ ඇතුළේ. මේකට කියන නම කියනවාද? ජලය පරිවහනය කරන නාල පද්ධතිය මොකක්ද? ඒකේ නම ජලය පරිවහනය කරන නාල පද්ධතිය කියන නමක් තියෙනවා. වරහන් ඇතුලේ ලියා ගන්න ජලය පරිවහනය කරන නාල පද්ධතියේ නම සෛලම. වරහන් ඇතුලේ ලියා ගන්න සෛලම් මගින් තමයි ජලය පරිවහනය කරන්නේ. දැන් ශාක කඳේ කාර්යයන් දෙකයි. තුන ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපද වෙන ආහාර ශාකේ පුරා පරිවහනය කිරීම. ආහාර පරිවහනය කරන නාල පද්ධතියටත් නමක් තියෙනවා. කියනවාද? අල්පයන්නෙන් පටන් ගන්න. ප්ලාස්ටික් ඒවා කියනවා. ආහාර ජලය පරිවහනය කරන නාල පද්ධතිය නම් සෛලම. ආහාර පරිවහනය කරන නාල පද්ධතියේ නම ප්ලෝයම. ආහාර පරිවහනය කරන නාල පද්ධතියේ නම ෆ්ලෝයම. වරහන් ඇතුළේ එහෙම ලියාගන්න ෆ්ලෝයම්. මේ ඉරිගානේ වගේ මේවා අහනවා. ආහාර පරිවහනය කරන පද්ධතිය ෆ්ලෝයම්. ජලය පරිවහනය කරන පද්ධතිය සෛලම. අකුරු බලලා ලියන්න. දැන් ඊළඟ හතරවෙනි එක අපි ලියනවා. මෙන්න මේවා දරාගෙන ඉන්නවා කියලා මේ. මේ ගහේ නම් මොකක්ද අනේ? මේ බලන්න කරලක් තියෙන. මොනවා ගහේ නම? මම කනවත් එක්ක ළමයි ඇති ගා ඇඹුල් ලැඹිලි. එතකොට මේකේ ඵල පත්‍ර මල් වගේකුත් තියෙනවා. පුෂ්ප
ඒවා ඔක්කොම දරාගෙන ඉන්නේ කඳෙන් තමයි දරාගෙන ඉන්නේ. මේ නිසා හතර පත්‍ර කිව්වේ කොළ. අංකුර. අංකුර කියන්නේ කිවි. පුෂ්ප මල්. පුෂ්ප ඵල. ඵල කියන්නේ ගෙඩි හා කර. ආදිය දරා සිටීම. දැන් ඔය ටිකට අමතරව අපි කතා කරන්න යන්නේ ඔය ටික තමයි ශාකකඳක සාමාන්‍ය කාර්ය. ඊළඟට කියන්න යන්නේ ඔය ටිකට අමතරව විශේෂ කාර්ය ඉටු කරන කඳන් ගැන. මේ නිසා මාතෘකාව ලියාගන්න විශේෂ කාර්ය ඉටු කරන කඳන් කියලා. විශේෂ කාර්ය ඉටු කරන කඳන්. මලිදු හරිද? මොකද්ද ටීච? ඇහෙනවද මලිදු? ඕ ටීච. පේනවද ඔයාට පැහැදිලිද? ඕ ඕ පේනවා. බෝඩ් එක පේනවද? ඕ ටීච පේනවා. හා. එතකොට විශේෂ කාර්ය ඉටු කරන කඳන් විශේෂ අකුරු හරිද? මම මෙන්න මෙතනින් ලියනවා විශේෂ කියලා. මේ බලන්න විශේෂ වෙන විදිහක් නෑ ලියන මේ විදිහටම ලියන්න. විශේෂ කාර්ය ඉටු කරන කඳ. අපි කතා කරපු ටිකට අමතරව වැඩි වැඩ කරන කඳ. ඔය ටික තමයි කතා කරපු ටික තමයි කඳේ ප්‍රධාන කාර්ය. නමුත් මේ වැඩි ඊට වැඩිය වැඩි වැඩ කරන විශේෂ කාර්ය කරන කඳන් තමයි කතා කරන්න යන්නේ. සාමාන්‍ය කාර්යයන්ට අමතරව නම්බර් පහක් පැයක් තියෙනවා අපි එක දාලා ලියාගමු. එක එක ප්‍රචාරණ කඳන්. ප්‍රචාරණය වෙනවා. ප්‍රචාරණය වෙනවා කියන්නේ ප්‍රචාරණය වෙනවා කියන්නේ නම ශාක බිහි කිරීම. ඈ දෙල්මි නව ශාක බිහි කිරීම. නව ශාක බිහි වෙන ප්‍රචාරය වෙනවා කියන්නේ පැතිරි පැතිරි යනවා. මොන ඔන්ලයින් පන්ති කරනවා කියලා පැතිරි පැතිරි යනවා. ප්‍රචාරය වෙනවා. එහෙම ඒවට කියනවා ප්‍රචාරණ කඳන්. එහෙම ප්‍රචාරණය කරන ශාක කඳන් තියෙනවා. ඒවා මොකද කරන්නේ? තම වර්ගයා ඒ කියන්නේ ඒ ගහේ කඳේ කෑල්ලක් හිටෙව්වාම අලුත් ගහක් හැදෙනවා. ඒ ගහේ කඳේ කෑල්ලක් හිටෙව්වාම ඒ කඳෙන් අලුත් පැලයක් එනවා. උදාහරණයක් කියනවද අනුරාධ? මඤ්ඤොක්ක. මඤ්ඤොක්ක හරියට හරි. තව එකක් කියන්නේ හැමෝම කියන්නේ එක එකක්. නිදුමිනි නිම්සර ඉෂාන් හන්සලි දේවමිනි දිරේකා පවිෂ මලිදු චමිත් ඔක්කොම එක ගාන කියන කද හිටවුවාම පැලේන ගස් ගෝයම්.
Rosa. Rosa. Ugas. Manyoka kiwa. Pava. Nidumini atukada atupalane eva atukada kiyana atumi. Atupalane eva. Api gewal wala giyama malla athak me ikkane. Api illagane inne malla athak. Ena monada malla athak ewa palawena inda athu. Monada athu palawenne ena. Athu palawena ewa. Api rosa athak hitawanne bougainvillea athak hitawanne. Liyanna balana athu palawena ewa pahak kanda kiwwe athu. Athu palawena ewa pahak. Liwa sa pahat dilmi paham kiyan na? Manyoka, kangkung, rosa. Rosa. The lad up to the Italy. Lad up and to lad up at the Pelacarani up to the Italy. What the Rosa Bogan Villa? If my latu to my cavalry poverty lagrini, where can the Pelavina Lisa? Then live up. Tower in go to call up the thing, can the digate on my young Nipala Elisa go to call up the Yavano, can the Nipala in me? ඔය උඳු පියලිය වගේව කංකුම් වගේව තියාගන්න ඒක දෙකකුත් දහරා හරිද මාව පේනවද ඔව් ටීචර් ආ බෝඩ් එක පැහැදිලිද ඔව් ටීචර් පිට පරක් වුණා දහරානේ අපි වෙලාවටම පටන් ගන්න ඕනේ අද අපිට පරක් වුණේ ලයිට් නැති නිසා හරි එතකොට අපි ඔකට එකක් එක වාක්‍යයක් ලියාගමු තම වර්ගය බෝ කරන කඳ තම වර්ගය බෝ කොහොමද වෙන වර්ගයක් බෝ වෙන්නේ නැහනේ රෝස හිටෙව්වොත් රෝස තම රෝගන් නිලා හිටෙව්වොත් රෝගන් නිලා තම වර්ගය බෝ කරන කඳන් ප්‍රචාරණ කඳන් ලෙස හැඳින්වේ ප්‍රචාරණ කඳන් ලෙස හැඳින්වේ Maybe you can burn with a hen. I'm a kid on the go. What do you mean, Gaha? Gahen, I'm a kid. Make Kala Durugaha. Make a may Padi a potassin, Padi a potassin, can may yati. Padi can a couple of may yati man. Maybe get a pala. මේ විදිහට යටින් පැලෙන ගහක් කියන්නකෝ තව. කෙසෙල්? කෙසෙල්? අපි කෙසෙල් වල ඒකට කියන්නේ මොටෙය කියලා. කෙසෙල් මොටෙයක් නේ දාන්න පොඩි ගහක් එනවා. ගොයම්. ඔව්. ආ ගොයම්. එතකොට කෙසෙල් ගොයම්. කෙසෙල් ගොයම් වගේ වගේ මේ වගේ මොනවද? එතන මේ වගේ කඳේ පාදිය කොටසින් මේ කඳේ පාදිය කොටසින් කියන්නේ මුලේ. එතකොට මුලෙන් පැලවනහම තින්කා මුලෙන් කියන්නේ මුල් වලින් නෙවෙයි නෙන්නේ.
මේ කඳේ පිමින්නේ කඳේ පාදිය කොටස ඉන්නේ. එතකොට අපි ඒවත් සලකනවා කඳෙන් පැල දාන ඒව හැටියට මේකේ දාලා තියෙනවා පැල හතරක් දාලා තියෙනවා කඳේ. කඳෙන් පැල හතරක් දාලා තියෙනවා. එතකොට ඒකත් සලකන්නේ කඳෙන් ප්‍රචාරණය වෙන ශාක හැටියට. වෙනම කේදකින් ලියාගමු සමහර ශාක කඳන් වල සමහර ශාක කඳන් වල පාදීය කොට පාදීය කොටසින් කියන්නේ බිමින්ම කොටසින් පාදීය කොටසින් මොටියන් නැතිවේ මොටියන් මොටියන් කියන්නේ පොඩි පැල ඉතින් කඳන් වල මොනවද කඳන් වල ඉරු ටික කඳන් වල පාදීය ප්‍රදේශින් පාදීය ප්‍රදේශින් කියන්නේ පාදේ කියන්නේ කකුල ඒ කියන්නේ පහළම කොටස පාදීය ප්‍රදේශින් මොටියන් නැති වේ මොටිය මොටෙය දානවා කියලා කියන්නේ उदाहरण गोयां මාතෘකාව නෙවෙදින්නේ අපි තාම මේ ප්‍රචාරණ කඳන් ගැන කතා කරන්නේ මාතෘකාවක් නැහැ අපි ඡේ දෙකෙන් ලිව්වා සමහර ශාක කඳන් වල පාදීය ප්‍රදේශින් මොටියන් නැති වේ කියලා මොටියන් මගින්ද තම වර්ගයා බෝ කරයි මොටියන් මගින්ද තම වර්ගයා බෝ කරයි අපි ගෙදරකින් කෙසෙල් පැලයක් ඉල්ල ගන්නකොට මේ මොටියා තමයි අපිට දෙන්නේ उदाहरण कौद की गोयाम किया उदाहरण गोयाम हरी केसेल हरी लिया उदाहरण गोयाम केसेल मम्मी पेन पुगहा मेके नमक विनयागल मेक कलांदुर हरती है कलांदुर कलांदुर गहर बेहतक मेक मौशाके कुशान हरी सिग्नल दिया तो कुशान होगा तो हरी टीचर सिग्नल नहीं आ रही जब बाल्ले हटाई लगा रहा हमने आई मतलब हरी टीचर लाइट गया लाइट गया लाइट गया Like you. Teacher like you.
ආවඩි ආවු ආවඩි රයිට් ආවඩි Recording. හරි දැන් පටන් ගත හැකිනේ ලයිට් ආව. දැන් එතකොට අපි කතා කරේ ප්‍රචාරණ කඳන්. ප්‍රචාරණය කියලා කිව්වේ තම වර්ගය බොක් කරන දැන් ඒක එක මේ කියන්නේ කඳන් කපලා හිටෝ ඊට අමතරව කඳන් වල පාදීය ප්‍රදේශයෙන් එන මොටිය කෙසෙල් ගොයම් වගේ වගේ එන මොටියනොත් අයිති වෙන්නේ ප්‍රචාරණ කඳන් වල ඒක එක එතකොට දැන් දෙක देख दाला लिया गन्ने आहार संचित करने कंदा आहार संचित करने कंदा සංචිත කරනවා කියන්නේ ගබඩා කරන. ආහාර ගබඩා කරන කඳක්. අපි ඒ නිසා ඒ ගහේ කඳ තමයි ආසාවෙන් කන්නේ. කියනවාද උදාහරණයක්? කංකුම් කොමාරිකා උක් උක්
Komarika. Pugga hari eta mahal. Pugga he kande tamai aahara tanpat wenne. Komarika kolane. Pugga he kande aahara tanpat. Komarika eta api ugga. Kitul. Kitul. Kitul gahe ave padi rasa neme monawath tiyenne. Piti. Kitul piti tiye. Etota aahara gabada karana kadan tiyena. Samarga bokana kadan iwara kara. Ahar kapada karana kadan tiyena. Udaharana liya gamu. Uk aaye kitu pradhana washeenma uggahe sihini kapada vela tiyena kitu gahe kitu gahe piti kitu gahe piti kitul piti kitul kande piti tanpat vela tiyena. ඒක දෙවනි කතන්දරේ. එක වාක්‍යයක් කියලා ඒක ඉවර කරමු සමහර ශාකවල කඳේ ආහාර තැන්පත් කර. සමහර ශාකවල කඳේ ආහාර තැන්පත් කර. අනුරාධ මුල නම මොකද්ද ඔයාලේ පෝෂිතද පෝෂිතද එතකොට දැන් ඊළඟ ජාතිය තුන්වැනි ජාතිය එක ප්‍රචාරණ කඳන් දෙක ආහාර සංචිත කරන කඳන් තුන තුන ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන කඳන් ප්‍රභා සංශ්ලේෂණ ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන කඳ ප්‍රභා සංශ්ලේෂණය මොකද්ද ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ආහාර ශාකය නිපද වෙන්නේ කොහෙද ප්‍රධාන වශයෙන්ම ශාක පත්‍රවලනේ දැන් මං කියන්නේ මේ කඳන් තියෙනවා ආහාර නිෂ්පාදනය කරන ඉතින් ආහාර නිෂ්පාදනය කරන නම් කඳ මොන පාට වෙන්න ඕනේද කොළපාට වෙන්න එපේ දැන් කඳ කොළපාට ගස් කඳ කොළපාට ගස් තමයි මෙන්න මේකේ මේ කඳ කොළපාටයි මොකද්ද මේ ගහ මොකද්ද මේ ගහ පතෝ මේ තමයි මේ ගහේ කඳ මේ කොළ ගහක් නම් කොළ තියෙන්න එපාය කොළ මේ කඳ තමයි කොළ පාට වෙලා තියෙන්නේ මේ කඳ මොකද කරන්නේ ආහාර නිෂ්පාදනය කරන ප්‍රභාසාශ්ලේෂණය කරන නිසා තමයි මේ ගහ
මේ විදිහට කොළ පාටට තියෙනවා. එතකොට මේක මේ ලප්පටි කාලේ ඉඳන් මේ ගහේ චූටි කොළ තියෙනවා. තාම කුඩා කර ගහ ලොකු වෙනකොට ඒ කොළත් හැලිලා යනවා. එතකොට කොළ හැලිලා ගියාම ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරන්න පටන් ගන්නෙ මේ කඳේ. එතකොට ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ආහාර නිපදවීම. ආහාර නිපදවන කඳකට උදාහරණයක් කියන්න කිව්වොත් මොකද්ද කියන්නේ? පතෝ. පතෝ. එතකොට තවත් ගහක් මම මේ පෙන්වන්න හදයි. මෙන්න මේක. මේ මොකද්ද? දලුක් 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 මේ බලන්න චූටි කොළ තියෙනවා චූටි කොළ තියෙනවා පේනවද කොළ තියෙන්නේ කඳේනේ මේ කඳේ චූටි කොළ තියෙනවා කන් හැන්ද වගේ චූටි කොළ තියෙනවා ඉතින් චූටි කොළ එතකොට මේකෙත් කඳ කොළ පාටයි එහෙනම් දලුක් ඇවිල්ලා ප්‍රභා සංශ්ලේෂණය කරන කඳක් තියෙන ගහ එතන මාත්‍රකාව ලිව්වද ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන කඳන් කියලා? ඔව් කියාගන්න එහෙම. මේ තවත් එකක් පෙන්වන්නයි හදන්නේ. නවහන්දි. මේ මොනවෑ? ප්‍රභා සංශ්ලේෂණය කරන කඳන් තියෙන ශාක තුනක් පෙන්නුවා මොනවා තුන මේක නම දලුක් පතක් නවහන්දි දලුක් පතක් නවහන්දි හරි එතකොට ප්‍රභා සංශ්ලේෂණය කරනවා නම් කඳ මොන පාටද ඒ වගේ කඳ කොළ පාට කඳ කොළ පාට අයිය හදපල තියෙනවනේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න නම් හරි හදපල තියෙන්න එපා මේ හින්දා කඳ කොළ පාට වෙලා තියෙනවා දැන් එහෙනම් ලියාගම් මතෙන්ට සමහර ශාක කඳන් කොළ පැහැතිය. සමහර ශාක කඳන් කොළ පැහැතිය. ඒවා ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන. ඒවා ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන. අපි අඳිනවා පොඩ්ඩක් පොත ලස්සන වෙන්නත් එක්ක. මේ ප්‍රභා සංශ්ලේෂණය කරන කඳන් වල පොඩි රූපයක් මේ කඳ පිටන්නේ කොළ කියලා කොළ නෙවෙයි මේ කඳ කොළ මට අනිත් එක දලුක් දලුක් කැවිලා නෝක් දිනෝ කඳ පොඩ්ඩක් තියෙන ඊට පස්සේ මේක ආය අත්තක් වෙනවා කොළ තියෙනවා මේ ලපටි ඒවා විතරයි හැබැයි කොළ තියෙන
අනිත් එක නවහන්දි. ලස්සන්ට ඇඳගන්න පාට දාලා කඳ කොළ පාටයි ආහාර නිෂ්පාදනය කරන. පොල්ගහේ කඳ හරිද එහෙනම්? වැරදි. වැරදි. පොල්ගහේ කඳ කොළ පාට නෑනේ දුඹුරු පාටයි. ඒ නිසා ආහාර නිපදවන කඳන් තියෙන්නේ කීපයයි. පසන් නැවිල්ල නෑනේ දැන් අඳගත්ත හරි ඉවරද දිල්මි ඉවරයි ටීචර් ඉවරයි ටීචර් දැන් එහෙනම් ඊළඟ ජාතිය නම්බර වලින් කීයද 1 4 ප්‍රචාරණ කඳන් 2 ආහාර සංචිත කරන කඳන් ආරෝහක කඳ ආරෝහක කඳන් කියලා කියන්නේ ගහක වෙලි වෙලි යන වැල් වර්ග ගහක වෙලි වෙලි යන වැල් වර්ගයක් කියන්නේ මෑ
මෑ හයි කරවිල පරවිල බෝංචි 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 වල දැකලා තියෙනවද නෑනේ බෝංචිත් මෑ වගේ තමයි ඊළඟ තව ප්‍රශ්න වල දැකලා තියෙනවද වෙනිවෙල් වෙනිවෙල් ප්‍රශ්න වල අපි හැමෝම දැකලා තියෙනවා ඒකට කියනවා ආරෝහක කඳන් කියලා ආරෝහක කඳන් කියන්නේ වැල් ජාති ඒවා වැල තියෙන කඳ වැලක් වෙලා තියෙන වැල අනිත් ගස් වල ඇති වෙදී ඇති ඇති උඩට උඩට යනවා ඒකට කියනවා ආරෝහක කඳන් කියලා ආරෝහක කඳන් කියලා කියන්නේ වැල් ජාති වල එතකොට හතරවෙනි ජාතිය අපි ලිව්වා අවිෂා හරිද වෙනත් ධාරක ශාකවල ධාරක ශාකය කියන්නේ ඒක එතන ගහ වෙනත් ධාරක ශාකවල එතෙමින් ඉහළ නගින කඳ වෙනත් ධාරක ශාකවල එතෙමින් ඉහළ නගින කඳන් ආරෝහක ශාක ලෙස ආරෝහක කඳන් ලෙස ඇඳීම කියනවා මෙයා මේ ඇයි කියලා ඉහළ යන්නේ ඇති ඇති පොළොව දිගේ යන්න තිබ්බ. ඇයි ඇති ඇති ඉහළට යන්නේ? මොනවා ලබා ගන්නද? කිරුවෙලි කිරුවෙලිය ලබා ගන්න. නිම්සල උත්තර දෙනවා හොඳට. කිරුවෙලිය ලබා ගන්න තමයි මේවා ඇති ඇති ඉහළට යන්නේ. නැත්තම් මේවා තියෙන ගහමුල තිබ්බොත් එයාට ආලෝකය වැටෙන්නේ නැහැ. ඒ හින්දා ඇති ඇති උඩට යනවා. එතකොට අවුව ටිකක් ඒ වැල් වලට වැටෙන හින්දා. මෙසේ ඉහළ නගින්නේ සූර්යාලෝකය හොඳින් ලබා ගැනීම සඳහාය. සූර්යාලෝකය හොඳින් ලබා ගැනීම සඳහා නියන්න පහළ නම්බර දාලා උදාහරණ මිනිමල් ගැට බෝංචි මෑ පැෂන් වෙනිවැල් ගැට බෝංචි මෑ පැෂන් නොට ගනි කියන අනිත්නම් වැල්දොඩ දැන් කඳන් අමුතු කඳන් හතරක් ගියා. දැන් පස්වෙනි කඳන් ජාතිය. පස්වෙනි කඳන් ජාතිය කියනවද කවුරු හරි? භූගත කඳන්. භූගත කඳන්. උදාහරණ කිව්වොත් ඉඟුරු කහ මයි අර්ථාපල් කහ තියනවද නූල් මොනවද ටීච කියපෙව්ව ඇහුන්නේ නැහැනේ කැඩි කැඩි නෑ ඇහුනේ හා
දැන් අපි ලියන්න එපා. දැන් අපි කියලා කරන්න යන්නේ භූගත කඳ. මොකද භූගත කරනවා කියන්නේ පොළව යට. දැන් මේ බලන්න ඇහෙනවද කසුන් දැන් හරිද? මේක පේනවද මේ ගහ ඔයාට කසුන්ද? පේනවාඩි. දැන් මම මේ ගහේ මේ තියෙන කොළ කඩනවා මේ. තියෙන ඒවා කඩන. කොමිටිය කැඩුවා. දැන් කොළ කැඩුවහම මෙන්න මේක තමයි ඉතුරු වුනේ. කොළ කැඩුවහම ඉතුරු වෙන එකට මොකද්ද කියන්නේ? කොළ කැඩුවාම මෙන්න මේ කොටස තමයි ඉතුරු වුනේ. එතකොට මේ කොටසට මොකද්ද කියන්නේ? මේ කොටසට මොකද්ද කියන්නේ? කොටු. කොටු? විද්‍යාත්මක වචනයක් කියන්නකො. මේ ගහේ මොකද්ද මේ? ශාක කඳ. කොළ කැඩුවාම ඉතුරු වෙන එක කඳ. ඔගොල්ලෝ ගැදර තියෙන ජම්බු ගහේ කොළ ඔක්කොම කැඩුවා ඉතුරු වෙන එක කඳ හරිද? හැබැයි මේ කඳ තියෙන්නේ වායු ගෝලයේද පොළොව යටද? පොළොව යටේ තියෙන කඳ. වායු ගෝලයේදී මගේ අතේ තියෙන කඳ තියෙන්නේ වායු ගෝලයේ. ඒ නිසා මේ කඳට කියනවා වායව කඳන් කියලා. වායව කඳ. වැල්ලු කාට තියෙන වායව කඳක්? ජම්බු කාට තියෙන වායව කඳක්? අඹ කාට තියෙන වායව කඳක්? ඇයි කඳ තියෙන්නේ? වායු ගෝලයේ නිසා. මේ කඳන් වලට කියනවා වායව කඳන් කියලා. පත්‍රය කැඩුවාම ඉතුරු වෙන එක කඳ. මේක වායව කඳ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ සමහර ශාකවල කඳ තියෙන්නේ පොළොව යට. ඒවට කියනවා මොන කඳන් කියලාද? භූගත කඳන් කියලා. දැන් අපි කොළ කඩලා බලන්නයි හදන්නේ. මෙන්න මේ ගහේ මේ ගහ මොකද්ද? උඩමානෙල් වර්ගයක්. මේ වගේ ලස්සන මල් පිපෙනවා. මේ ගහේ මං දැන් කොළ කඩනවා. මේක කොළයක් කැඩේ. තව කොළයක් තව එක කොළයක් ඉතුරු වුණා ඒකත් කඩේ. එතන කොළ කැඩුවාම ඉතුරු වෙන එක මොකද්ද? කොළ කැඩුවාම මෙන්න මේක තමයි. කොළ කැඩුවාම ඉතුරු වෙන එක මොකද්ද එහෙනම්? ශාක කඳ. එහෙනම් මේ තමයි මේ ගහේ කඳ. මේක මේ හැඩයක් කියන්නකෝ මේකට. ලුණු ගෙඩියක් වගේ. ලුණු ගෙඩියක් වගේ. ඒ නිසා ලුණු ಜಾති ඔක්කොම. මොනවාද ලුණු ಜಾති?
බීලුණු රතු ලුණු බීලුණු රතු ලුණු ඇයි සුදු ලුණු මේ පොඩ මාඩල් වලට කියන්නේ මොන ලුණුද වල් ලුණු වල් ලුණු මේවට කියන්නේ ගොඩ මාඩල් අපි කියන ලස්සන මල් පිපෙනවා මේවා සම්බිලි පාට එකක් පිපෙනවා ඒක පාටවල තියෙන ලස්සන ගොඩ මාඩල් වර්ග තියෙනවා එතකොට මේවා ඇවිල්ලා මේක කොළ කැඩුවාම ඉතුරු වෙන එක මේක භූගත කඳ සියලුම ලුණු වර්ග ලීක්ස් ලුණු වර්ග ගොඩ මානෙල් වර්ග වල් ලුණු වර්ග ඔක්කොම වැටෙනවා මේ ගොඩට මේක නිකන් හැඩෙන් ගත්තාම බල්බ් එකක් වගේ බල්බ් එකක් වගේ ඒ නිසා මේ ජාතිය භූගත කඳන් වලට කියනවා බල්බ් කියලා. භූගත කඳන් ජාති හතරයි. භූගත කඳන් ජාති හතරයි. එක ජාතියක් තමයි බල්බ් කියලා කියන්නේ. දැන් මාතෘකාවේ භූගත කඳන් කියලා. එතන මේක තියෙන්නේ කොහෙද පොළොව? මේ කඳ කොහෙද තියෙන්නේ පොළොව? පොළොව යට පිහිටනවා නම් අපි ඒ විලයට කියනවා මොන කඳන් කියලාද භූගත භූගත කඳන් කියලා. කොළ කඩලා බලන්න ඕනේ ඉතින් කඳ කොහෙද තියෙන්නේ කියලා. අම්මගහේ කොළ ටික කැඩුවොත් නම් කඳ උඩ තියෙන්නේ. තවායම කඳ. මේගහේ කොළ ටික ඔක්කොම කැඩුවාම කඳ තියෙන්නේ පොළොව යට. එහෙම කඳන් වලට කියනවා භූගත කඳන් කියලා. එහෙනම් ලියාගමු එක වාක්‍යයක්. පොළොව යට පිහිටි කඳන් පොළොව යට පිහිටි කඳන් භූගත කඳන් ලෙස හැඳින්වේ. භූගත කඳන් ලෙස හැඳින්වේ. භූගත කඳන් ජාති හතරයි. මේක ජාතියක් ගන්නවා. පොළොව යට පිහිටි කඳන් භූගත කඳන් ලෙස හැඳින්වේ. පොළොව යට පිහිටි කඳන් භූගත කඳන් ලෙස හැඳින්වේ. එක බල්බ එක කඳන් ජාතියක් තමයි බල්බ් කියන්නේ. මම මේ ඇන්නේ පොළොව මට්ටම. පොළොවෙන් යට ඔන්න ඔහොම බල්බ් එකක් තියෙනවා. බල්බ් හැදෙති කඳක් තියෙනවා. පොළොවෙන් ඉහළ පත්‍ර තියෙනවා. යාලුවෝම ගිහිල්ලා ලස්සන මලක් උත්තර දෙන්න. නෑ ලස්සන මල් දෙන්න. එපා දිනා. නම් එතන මේ තියෙන්නේ බල්බය. බල්බ එනිසා ඒවට කියන මොනවා කියලාද? බල්බ කියන අන්ද බල්බ හැදෙති. උදාහරණ ලිව්වොත්
උදාහරණ මම මෙන්න මෙතනින් ලියන්නම් එතින් ලියන්නම් උදාහරණ දීලෝ රතුලෝ ඉතුරු වල්ලුන කියව කියන්නේ ගොඩ මානෙල් වර්ග අපි මේවා හිටවන්නේ මල්වල කැලේ හැදෙන ගස්ින්න කියනවා වල්ලුන් කියලා මේවා අයිති වෙන්නේ බල්බ කොටසට භූගත කඳන් ජාතියක් හඳගන්න ලස්සන කඳල උදාහරණ ලියාගන්න ටීච බෝඩ් එකේ පේන්නේ නැවතන ටීච කවර් වෙලා හින්දා ඊය සමිට ලොග් වෙන්න බෑලු. සිග්නල් නෑනේ. පොඩිද වහිනවා අයියේ. ඈ? වැස්සනේ ඒකයි නේද? ඔව්ද? මූගත කඳන් ටික කරලා නවත්තමු. हाँ ठीक है अभी तो सिग्नल दी ना मैसेज ना करो हैं ना काका हैं ना लो वाहिन वालों की सिग्नल ना लो लॉग करने बैठ लो नाटु कोटाई දැන් ඇහෙනවද? ඔව් ටීචර්. නාරද නම් ඇහෙනවනේ. ඇහෙනවද? තා පොඩකේ ඉවර කරමු භූගත කඳන් ටික කල්ලා ඉවර කරමු. නැත්තම් කි මගනේ වැඩේ. එතකොට දැන් මේ එක જાතියක් භූගත කඳන් જાතියක් මොනවා හැදතිද? භූගත කඳ මොකක් හැදතිද? මල්මය හැදතිද? ඒවට කියනවා
බල්බ කියලා අහන්න පවිෂ පවිෂ සිග්නල් අවුල් නැහැ නේ ಏನා ලියාක පොතෙන්ද මෙම ශාකවල භූගත කඳ මෙම ශාකවල භූගත කඳ බල්බයක් හැද ඇති බැවි බල්බයක් හැද ඇති බැවි මේවා බල්බ ලෙස හැඳින්වේ බල්බ ලෙස හැඳින්වේ උදාහරණ ටික ලියුවා දැන් දෙවනි ජාතිය මම මෙතන වතාව දෙක කරනවා वाचने देवानी जाती मेवाइसो मुका
මෙතන බලන්න මේ අලේ යන හැටි මේ පොළව මට්ටම නම් පොළව මට්ටමට සමාන්තරව ඒවට කියන්නේ මේවායේ භූගත කඳ පොළොවට සමාන්තරව ගමන් කරයි. සයිසෝ මනිගුරු සහ කහ. දැන් හොඳට ඇහෙනවා ටීචර්. එහෙනම් කරමු. ආ. ආ. දැන් එතකොට සඳන් ಜಾති දෙකක් ගියා. එකක් බල්බ ලුණු ಜಾති. දෙක රයිසෝ මනිගුරු සහ කහ. टीचर कड़ी कड़ी अहन එතකොට තව භූගත කඳන් දෙවර්ගයක් ඉතුරු වුණා ඒකත් කරලා නවත්තමු එතකොට භූගත කඳන් කරදරේ ඉවරයිනේ එහෙනම් තුන तूना लिया का वो बल्ब बल्ब नहीं है बल्ब ही हुआ नहीं तू मैं को मैं कौन है कौन है एक बल्ब देख रही सोमा तू ना कोमा
තියෙන්නේ මෙන්න මේ වගේ. මේ තියෙන්නේ කොමේ තමයි. දැන් කොළ ටික ගලවන්න යන්නේ. ඔන්න ගැලෙව්වා. ගැලෙව්වා. මේ පොලටික මෙහෙම නිකම්ම ගැලවෙන. එතකොට පොල කැඩුවාම ඉතුරු වෙන එක ඔයගොල්ලෝ කිව්වා කඳ කියලා. අන්න ගැලවුණා. මේ තමයි ඔය කියන කඳ. මේක ෆෝම. ෆෝම. එනම් මම මේ උදාහරණ සුදුහවරල මුල් කොළ බොහෝ විට ඔන්න ඔය හැඩ තියෙනවම කොළ තියෙනවා. ඔන්න ඔය හැඩ ඇති කොළ තියෙනවා. ඇන්තෝරිය උදාහරණ කිරියල බතල බතල වැරදේ නැහැ මේ කියන්නේ ගැස්සියන කිරියලායි වල්ලා බලන්න ගහල බල් කොමුරු වල තියෙන දියා බලන්න කවුද කවිෂ කිව්වා ඇන්තෝරියම් ඇන්තෝරියනත් ඔය වගේනේ ඇන්තෝරියම් ඇන්තෝරියම් වලත් මෙහෙම අලයක් වගේ එකක් තියෙනවා එතකොට ඒවට කියන්නේ කොම කියලා කොම හඳගන්න උදාහරණයක් ලියාගන්න මල්ලකට කියන්නේ අර මාළු එහෙම ඔතලා දෙන්නේ ලොකු කොළ ඇස්සටත් යන්න පුළුවන් වල් ලබරද හඳගන්න ලස්සනට ටීචර් බෝඩ් එක වෙන්නේ
මරි අපරජාතික ලියාගත්ත ඇන්තෝරින් ලියාගන්න මම ලීවෙලයි දෙක ලියාගන්න ඇන්තෝරිය දැන් එතකොට භූගතක දැන් කීයක් කියලා දුන්නද තුනයි තුනයි මොනවා යමාලින්ද තුනම කියන්න බල්බ රයිසෝම කෝම කෝම අන්තිම ජාතිය කියනවාද කවුරු හරි අන්තිම ජාතිය කියනවාද කෝම කෝම කිව්වනේ අම්මාගේ හතරවෙනි ජාතිය භූගත කඳන් ජාතිය හතරයි බල්බ රයිසෝම කෝම මංගනේ හතරවෙනි ජාතිය දන්නවද කියලා හතර ස්කයිල කන්ද ආකන්ද ස්කයිල ස්කන්ද ආකන්ද මේ බලන්න ලියලා තියෙන හැටි ස්කන්ද ආකන්ද මොනවද මේ මොනවද මේ අර්ථාප අර්ථාප දැක්කද ලියලා තියෙන හැටි පළවෙලා කඳෙන් අතු දානවනේ මේ කඳෙන් අතු දානවා කඳෙන් අතු දානවනේ මේ කඳෙන් අතු දාලා තියෙන්නේ ඇයි අර්ථාප කියන්නේ කඳක් එතකොට කඳෙන් අංකුර එනවා මේක පළවෙන්න ඇවිල්ලා තියෙන්නේ එතකොට අපි අර්ථාප ලැන්දොත් මේ පොළොව මට්ටම ඔන්නාලේ 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 ඔය විදියට අර්ථාපල් අල යනවා පොළවෙන් උඩ තියනවා පොළ අර්ථාපල් ගස් දක්වන්න උදාහරණ අර්ථාප තව උදාහරණයක් මෙයා කාලා තියෙනවා ඔයගොල්ලෝ ඉන්නල ඉන්නල හඳගන්න පොළොව යට කඳ තියෙන්නේ උඩ නිකන් කොළ ටිකක් විතරයි තියෙන්නේ අර්ථාපල් සහ ඉන්නල දැන් හතර ජාතියම ඉවරයි.
දැන් කඳන් ඉවරයි සම්පූර්ණයෙන්ම. හැරි ගෙලිය හෙන්නේ. කඳන් ඉවරයි. ඊට ගැඩි ගැඩි ඇහෙන්නේ. දැන් අච්චු පොතේ පිටු අංක 33 පෙරලා ගන්න. අච්චු පොතේ 33. සිස්තුන හොඳට කියව ගන්න. කියවගත්තද? මෙතන මේ භූගත කඳන් වල මොනවද තියෙන්නේ මේ? මොනවද තැන්පත් වෙලා තියෙන්නේ? පීජ ගැඩි ගැඩි ඇන්නේ. ආහාර. ආහාර තැන්පත් වෙලා තියෙනවා. භූගත කඳන් වල ආහාර තැන්පත් වෙලා තියෙනවා. තව කාර්යයක් තමයි අහිතකර කාලයක් ආවොත් පොළවෙන් උඩ කොටස මැරෙනවා. දැන් ඔය ඉඟුරු එහෙම පොළවෙන් උඩ කොටස මැරෙනවා. වැස්සෙන් පස්සේ මෙන්න ආයෙත් ඉඟුරු පඳුරු තියෙනවා. අන්න ඒ කාර්යයන් දෙක තමයි භූගත කඳන් වලින් නිෂ්ඨ කෙරෙන්නේ. නියාගම ඔතෙන්ට භූගත කඳන් වල කාර්ය. භූගත කඳන් වල කාර්ය. ඊට ගැඩි ගැඩි එන්නේ. අයි චුට්ටෙන් නාස්තනවා. භූගත කඳන් වල කාර්ය එක ආහාර සංචිත කිරීම. එහෙම නැත්නම් ආහාර ගබඩා කිරීම. ආහාර සංචිත කිරීම දෙක. ටීචර් මොකද්ද කරන්න කියලා කියන්න කිව්වේ කියලා අයි පොඩ්ඩක් කියන්නකෝ. හා හා කතා කරමු. තාම කිව්වේ නෑ. එක ආහාර තැන්පත් කිරීම. දෙක අහිතකර කාලවලදී නොනැසී පැවතීම. අහිතකර කාලවලදී නොනැසී පැවතීම. ඒ කියන්නේ ලොකු පැවිල්ලක් ආවහම මොළවෙන් උඩ කොටස මැරෙනවා. ඉඟුරු ගහේ යට කොටස එහෙම තියෙන. වැස්ස ආවම ලියලනො. දැන් අච්චුපතේ 33 වගුව කරලා නවත්තන්නයි හදන්නේ. 33 වගුව තවරුම 3-2. තවරුම 3-2. හම්බුණාද වගුව? මෙතුමිනි වගුව හරිද? හිම්සල වගුව බැලුවද? බැලුවට ඉච්ච. ආ
නවශාක බිහි කිරීම උදාහරණ නවශාක බිහි කරන කඳන් අතු කපලා හිටවන ඒවා සේ බෝගන්විලා මඤ්ඤොක්කා රෝස් ඔන්න හතරක්ම ඊළඟ වායව කඳන් වල ආහාර කපඩා කිරීම ඕක් කිතුල් භූගත කඳන් රස සංචිත කෘත්‍ය ඉටු කිරීම මොනවේ දහරා භූගත කඳන් ලෙස සංචිත කෘත්‍ය ඉටු කිරීම අර්ථාප අර්ථාප පහ නිගුරු කිරියල නූන් වර්ග ඔක්කොම ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම පතක් අලු බලු මන් තව එකක් පෙන්නුවා නවහන්දි අවහන්දි දැන් වගෝ කරන්න පුළුවන්ද පුළුවන් මේ වගුවේ රූල් දෙකයි තියලා තියෙන්නේ. ඒ වුණාට වගුව තව දිගස්සලා අද කතා කරපු ටික ඔක්කොම ලියන්න. ආටි රූල් දෙකයි තියෙන්නේ. ඒ වුණාට නවශාක විහිකරණයකට ලියන්න පුළුවන් නේ පහක් හයක්. භූගත හදන් ලෙස සංචිත කෘතියර ලියන්න පුළුවන්. කහා ඉගුරු කිරියල අබරණ වල් අබරණ අර්ථපල් පහා ඉඟුරු ගොඩක් ලියතේ උදාහරණ ටික ඔක්කොම වගේ ලියාගන්න ලියාගෙන වගුව සම්පූර්ණ කරන්න හරිද හා ටීචර් එහෙනම් ආයෙ ලබන සතියේ සිකුරාදා හවස 6ට හා ටීචර් එහෙනම් නැවතුවා අයිබෝවන් ආයි